විශ්වවිද්‍යාලයට ඇතුළු වන ඕනෑම පුද්ගලයෙකුගේ නැත්සිත් කේන්ද්‍රණය වනේ ස්වභාව සෞන්දර්යයේ අනුපමේය ආභාෂයෙන් යුතුව ජන නායකයෙකුගේ සංකල්ප රූපයට අනුකූලව නිර්මාණය කරන ලද ආශ්චර්යමත් ගොඩනැගිල්ලක් වන කඳවල වලව්වයි. වර්ෂ 1953 සිට 1956 දක්වා කාලයේදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයේ හෙබ වූ ජෙනරල් සර් ජෝන් කුතලාවලගේ වාසස්ථානය වූයේ අක්කර 48ක් පුරාවට පැතිරුණු මහල් දෙකකින් යුත් කඳවල වැව සහිත මෙම භූමිභාගයේ දෙවන ලෝක යුද්ධ සමයේදී රාජකීය ගුවන් හමුදාවේ මූලස්ථානය හා නිලධාරී නිවාසය ලෙස මෙම මන්දිරය භාවිතයට ගෙන ඇත. සර් ජෝන් කුතලාවලගේ අවසන් කැමැත්තට අනුව කඳවල වත්ත ත්‍රිවිධ හමුදා ආරක්ෂක අකඩමියක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා හමුදාවට භාර දෙන ලදී. එය අනුව වර්ෂ 1985 දී ශ්‍රී ලංකා රජය ජෙනරල් සර් ජෝන් කුතලාවල ආරක්ෂක අකඩමිය ඔහුගේ නමින් ස්ථාපනය කරන ලදී. අනතුරුව 2007 වර්ෂයේදී එය ජෙනරල් සර් ජෝන් කුතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය බවට පත් කරන ලදී. කඳවල වලව්වේ පරිබාහිර සෞන්දර්ය සපිරි ප්‍රෞඪ පිළිබිඹුව එහි ඇතුළත පාද ස්පර්ශ කරන විට වඩාත් තහවුරු වේ. ප්‍රධාන දොරටුවෙන් පහත මාලයට ඇතුළු වන විටම ඉදිරිපස බිත්තියේ සර් ජෝන් කුතලාවලගේ මවගේ හා පියාගේ ආලේඛ්‍ය රූප වලින් ප්‍රභාමත් වේ. ගෘහයේ වම්පස කාර්යාල කාමරය සර් ජෝන් කුතලාවල මැතිවරණ පරිහරණය කරන ලද පුස්තකයන් ලිපි ද්‍රව්‍ය හා කාර්යාල ගෘහ භාණ්ඩ වන අතර කිරිටේ නායිකාව වූ දෙවැනි එලිසබෙත් මහරජනගේ ආලේඛ්‍ය රූපයක්ද දක්නට ලැබේ. දකුණු පස පිහිටි භෝජනාගාරය ආසන දුසුමකින් සමන්විත ශක්තිමත් දැවමය මේසයකින් හැඩ වී ඇත. වික්ටෝරියානු සංස්කෘතිය ප්‍රතිමානය කරමින් ඝන පූර්ණ රිදියෙන් නිර්මාණය වූ භෝජනාගාර කට්ටල විවේක ඓතිහාසික ප්‍රෞඩත්වය සංකේතවත් කරයි. මෙම ගෘහයේ ඉහළ මාලයේ ආලින්දයට සමස්ත කඳවල වලව්ව පිහිටි භූමි භාගයම දර්ශනය වේ. රාජතාන්ත්‍රිකයෙකු වශයෙන් සර් ජෝන් කුතලාවලයන්ට ප්‍රදානය කෙරුණු සමරු තිළිණ රාශියකින් සමන්විත දැවමය කැබිනෙට්ටුවක්ද ඉහළ මාලය තුළ දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවාසය ලෙස අරණියගහ මන්දිරය අදටත් භාවිත කළත් අග්‍රාමාත්‍ය සර් ජෝන් කුතලාවල කඳවල වලව්වම තම අග්‍රාමාත්‍ය ධූර කාලය තුළ භාවිත කළේය. මෙම ගෘහයේ ඇති අපූර්වත්වය, ප්‍රෞඩත්වය හා ස්වභාවික සෞන්දර්ය සපිරි ඓතිහාසික වටිනාකම අනාගත පරපුරට වඩාත් හොඳින් ප්‍රක්ෂේපණය වීමට එම කාරණයම ඉවහල් වේ. ජාතියේ ආරක්ෂාව සුරක්ෂිත කෙරෙන පරපුරක ශාස්ත්‍රීය අධ්‍යාපනයේ තෝතැන්න බවට මෙම ගෘහය සහිත භූමිය පත්කිරීම තුළින් සර් ජෝන් කුතලාවල මැතිදුමගේ ශ්‍රී නාමය ලාංකේය ඉතිහාසයේ රන්නකුලින් සටහන් වී ඇත. මෙම සටහන මෙම භූමිය තුළ වර්තමානයේ ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සර් ජෝන් කුතලාවලයන්ට කෙරෙන උපහාරයකි.